baik pada demo. Dan api gambar akar kau boleh bikin nama, kata. Menambah di pada ini nanti api sama dengan program di pada kira nanti, kata. Oh, Python pada ini jelas kira nama, apa silabus segitu na, kata ini. Oh, Vishal mau pada, nih silabus segitu ini Vishal mau pada, na. Oh, dan itu tega itu ada apa mah? Tapi pada denda. Parigana ke tahap seni, tetap dengan ICT, kita bawa juga dengan ganita ganda lebih senang.
එහෙනම් ඒක පොදුවේ ගත්තොත් එහෙම ගැටලු විසඳා ගැනීමක්ද? හා ඔව්. ආ දැන් කියන්න ඊගොල් කරන කාර්ය වර්ගයක් බවට කර කරන කාර්යයක් කියන්නේ. ඊළඟ බලමු මේක ගැටලු විසඳා ගැනීමකට අයිති. මම නම් කරන්න ඕනේ. ඔව් ගැලවෙන පාර්ශ්වයක් කියන්නේ. පරිගණක භාවිත කරන කාර්යයක්. අප් ඇයිද? ඔකේ වෙලා ඉන්නේ. වෙලා නැස් කියන්න එපා. ඈ? එහෙනම් යන්ත්‍ර කාර්යයන් වල දැන්නේ නැද්ද? ඔයසරා බෙලි කියන්නේ ඒරෝ පරිගණක භාවිත කරන කාර්යයක් කරන්න කියන්න ගණිත ගැටලු විසඳීම නැතුව. එතන ලබන්නේ දැන් නැහැ. ඇයි නෝන නැහැ කියන්නේ? ලේඛනයක් සරි බොහොමද? අනේ හතරට මම ස්තුති කරනවා. හරි. මේක ස්තුති කරන්න ඕනි. පළවෙනි කතාව ගෑනම් එකකින් එන්න උත්තරයක් අහුණා. 23 ගණ්ඩායමේ රත්පුරේ වත්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හරි. ලේඛනයක් සෑදීව නැත්තම් සැකසීම. හරි. ඒ කියන්නේ ડોකියුමන්ට්ස් හදන එක. එහෙමනේ. රයිට්. එතකොට ඔය ડોකියුමන්ට්ස් නිර්මාණය නැත්තම් ලේඛන සකස් කිරීම කියලා කියන එක පරිගණක ආශ්‍රිත ගැටලු විසඳීමකට වැටෙනවද? අ ඔව් ඔව් එහෙම වෙනවා. හරි, ඒ කියන්නේ දැන් පරිගණකයක් භාවිත කරලා ඔයගොල්ලෝ අතේ තියෙන ඩියුට් එක වෙන්න පුළුවන්. වෙනත් ඕනෑම ආකාරයක ડોකියුමන්ට් එකක් ලේඛනයක් සකස් කිරීම වෙන්න පුළුවන්. ඒක පරිගණක ආශ්‍රිත ගැටලු විසඳීමකට වැටෙනවා. වැදගත්ද? රයිට්. දැන් යන කතා කරලා කියන්නේ අ යන්න මොනවද? එන්නම්. ඔව් දත්ත ගබඩා කිරීම, දත්ත සැකසීම. නේ? අපි කියන්නේ ඩේටාබේස් මැනේජ්මන්ට් කියලා කියන අපේ ප්‍රධාන මාතෘකාවක් ඉදිරියේදී. නේ? ඊට පස්සේ මේ සාමාන්‍ය කාර්යයක් කියන්නකෝ. සින්දුවක් අහනවා. ෆිල්ම් එකක් බලනවා. සංනිවේදන ක්‍රියාකාරකම් කරනවා. ගේම්ස් කරනවා. මේ ඔක්කොම මොනවද? කියන්නේ? මේ ඔක්කොම පරිගණක ආශ්‍රිත ගැටලු විසඳීමට වැටෙනවා. වැදගත්. සමහර කෙනෙකුට වඩා ක්වොලිටි එකෙන් සින්දුවක් අහගන්න කියන්න පුළුවන් ගැටලුව. ඒකට උත්තරයක් විදිහට පරිගණක භාවිතා කරන්න පුළුවන්. වැරද්ද? හා පුළුවන්. දැන් සරලව ගත්තොත් එහෙම ටීවී එකකට වඩා හොඳින් ටීවී භාවිතා කරලා පරිගණක. පුළුවන් චැනල් ස්කීපර් එකත් එකට යොදා ගන්න පුළුවන්. ඒ වගේම රෙකෝඩ් කරන්න පුළුවන්. මේ අපිට පහසුකම් තියෙනවා. තේරුණා? එහෙනම් මොකද කියන්නේ සරලව? පරිගණක ආශ්‍රිත ගැටලු විසඳීමක් කියන එක ඉතාම සරලව කියන්න පුළුවන්. පරිගණකයක් භාවිතයෙන් සිදු කරගන්න ඕනෑම කාර්යයක්. පරිගණකයක් භාවිතයෙන් සිදු කරගන්න ඕනෑම කාර්යයක් උදේ වැඩි නම් වෙන. පරිගණක ආශ්‍රිත ගැටලු විසඳීම. බොහොම නම් ශීලයි ගන්න. ගොඩාක් අය හිතාගෙන ඉන්නේ පරිගණක ආශ්‍රිත ගැටලු විසඳීමක් කියුවහම ගණිත ගැටලු විසඳීම පමණයි ඒකට අයත් කියන එක. එහෙම නැහැ. හරි, ඕනෑම කාර්යයක් පරිගණකයෙන් කරගන්න පුළුවන් ඕනෑම කාර්යයක් අපි කියන්නේ ගැටලු විසඳීමක් කියලා. එහෙනම් මම මෙහෙම අහනවා. මේ තියෙන්නේ ගැටලුව. විසඳාගන්න යුතු ගැටලුව තමයි මේ තියෙන්නේ. හරි, ඒක ඔයගොල්ලෝ හිතන ඕනිකක් වෙන්න පුළුවන්. පරිගණකයෙන් කරන්න පුළුවන් නෑ. මේ වෙනකොට ලෝකේ පරිගණකයෙන් කරන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් තියෙනවානේ. බොහෝ දේ කරන්න පුළුවන්. නමුත් බැරි දේවලුත් තියෙනවා. බැරිද? ඒ බැරි දේවල් ගැන අපි කතා කරමු. ඉදිරියේදී දැන් එක මේ වෙලාවෙ ඉන්නේ මම නැහැ. හරි. ඒ කරන්න පුළුවන් ඕනෑම කාර්යයකට අදාළව අපිට කියන්න පුළුවන් එක තමයි විසඳ ගන්න තියෙන ගැටලුව. හරි. දැන් මේ ගැටලුව විසඳන්න මොනවද අවශ්‍ය? එක පැත්තකින් පරිගණකයක් අවශ්‍යයි. නේ? ඒ කියන්නේ අර අවශ්‍ය කරන දුඩාම කොටස් සහිත උපකරණ අවශ්‍යයි. ඒ කියන්නේ hardware ටික සෙට් වෙලා තියෙනවා. නේ? ඒ අදාළ දුඩාම කොටස් ටික එකතු කරලා පරිගණකයේ සකස් කළ පමණින් නැත්නම් සකස් කළ පරිගණකයක් තිබූ පමණින් ඕනෑම ගැටලුවක් විසඳන්න පුළුවන් බෑ. ඒකට මොනවද අවශ්‍ය? හා? ඔව් දත්තත් අවශ්‍යයි. හා? මෙහෙම බලන්න. ඔව්. ඒ කියන්නේ මොනවද අවශ්‍ය? software. මෙහෙම බලද්දී කියන්නේ software එකක් නේ. ඒතර මෙහෙම උපද්දතියක් තියෙනවා වැඩි කරන්න පුළුවන්. යන්න. මෙහෙම පද්ධතිය කියලා කියන්නේ පරිගණකයකට අත්‍යවශ්‍ය මෘදුභාගයක් බව ඇත්ත. හැබැයි මෙහෙම පද්ධතියකින් පරිගණකයෙන් කරගන්න සියලු කාර්යයන් කරන්න පුළුවන් බෑ.
ක්‍රියාකර්ම කරන මොනවද උන? උපදෙස් කියන මොනවද? උපදෙස් අවසානයේ පෞද්ගලික ස්වභාවය මත කියන්නේ. ප්‍රබලයක නැත්තම් මෘදුකාංග අවශ්‍යයි. මේ බාල උපදෙස් ප්‍රෝග්‍රෑම් කියන්නේ ඒකයි. ඒක ඇත්තටම අපි කියන්නේ ආගමකට නෙමෙයි යන්නේ. ඒතර මේ ගැටලුව විසඳ ගන්න නම් උදේ අනිවාර්යෙන්ම අවශ්‍යයි මොකක්ද? ඔව් ප්‍රබලයක එහෙම නැත්නම් මෘදුකා ප්‍රමලයක එහෙම නැත්නම් මෘදුකා මොදොර තේරුම් ගන්න මෙන්න ඒ ගැටලුව විසඳන්න තියෙන ප්‍රමලයක නැත්නම් මෘදුකා හරිද එතකොට පරිගණකයක් භාවිතයෙන් ඕනෑම ගැටලුවක් විසඳන්න නම් ඒ ගැටලුව විසඳිය හැකි ඒ වෙනුවෙන් නිර්මාණය කරපු ප්‍රබලයක මෘදුකාංග හෝ ඊට ගැළපෙනවා පාවිච්චි කළ යුතුයි. ඒක දැන් අපි අපමු දක්වමු. දැන් අපි සංවේදන ක්‍රියාකාරකම් කරගන්න ඕන නම් ඊට අදාළ සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන්න ඕනේ. සින්දුවක් අහගන්න ඕන නම් ඊට අදාළ සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන්න ඕනේ. ඕනි ඒක අපි හැමෝම දන්නවා නේද? නේ? ඒක අපි හැමෝම දන්නවා. රයිට්? දැන් අපි මේ පාඩමේ කතා කරන්නේ. මේ පාඩමේ කතා කරන්නේ ඒවා ගොඩ නගන ආකාර විදිහට. ඔකේ පාඩමේ කතා කරන්නේ ඒවා ස්ක්‍රිප්ට් එක. ඒවා කොයි විදිහට කියනවද? ඒවා ගොඩ නගන ආකාර පිළිබඳ. එහෙනම් හදලා ගන්න. ආගන්න. පරි දවකෝනි. දැන් දැන් තව අයියෙක් නැහැ. ඔය දෙන්න ගොනි කරා මිතු. එහෙනම් දෙන්න කළේ කරා. මේ කී එක තියෙනවා මේ අර අයියා දෙන්නකෝ මේ ටෙම්පි කරන් දෙන්න වාහන දෙන්න ටෙම්පි. නැත ඔයා වාහන යන්න ටෙම්පි කරගෙන යනවා. වා. දවල් ඉක්ක 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 ගියනේ. යත යත යත. යත යයා දෙන්න. සිද්ධාන්තයක් දැරදේවා තියෙනවා. දැන් මේ කාර්යය වැදගත් කියන්නේ
Makanya waktu kita berarti kan kita dengar, getal lagi sendiri masalahnya, algoritma samwardhani kerja, maka apa? Getal lagi sendiri masalahnya, algoritma samwardhani kerja makanya apa? Wisata nanti yang getal lo maka itu kian kahari kita hadu bagaimana? Eka wisata itu apa hari salah sumber itu? Aneh kerjanya algoritma yang samwardhani kerja makanya. Kita punya algoritma yang kita kian eka, bahwa kita dihitung bahwa Abi ini elektron itu berada di bagian bumi, palingan kita bawah itu makanan nak buluah, neta, ating makanan nak bulu. Kan? Palingan kita bawah itu yang berada di luar, ating ini yang berada di luar. Awasan ini kita ingin kau kolej. Ini kan perintah kan? Elektron itu ini, nana plan ini kan kolej ini nampak, kolej itu dia. Ini guna itu tu agaknya pasukan nak buluah. Tapi bahawa itu ini perintah untuk kita kan? Kan? Itu abis itu saya langsung dahaya pahala tu, nak perintah. Ini asal permainan kita ni. Nih, ini bahasa printout sendiri ke bawah juga, nanti selesung ke bawah juga, nanti mai kamera lagi kerja nanti program harus dapat kerana ni program sendiri mani kerana nanti kamera lagi kerja mani kerana. Hari, pada itu, itu korang ni selesung kamera lagi ke bawah dapat kerana nanti bawah itu adalah itu nisshit mahadiyakti, maka di mana selesung kamera lagi ke bawah dapat kerana. Bawita kali itu maaf dia aktif, ha? Hai kan? Parikanan kan bahasa bermakna. Mewajib kerana bahasa ini parikanan kan bahasa. Benar isi mana ini? Ramalan yang dimana kerana mangi ini juga marah mukti. Hari parikanan kan bahasa bawita kerana bulan itu ikam mewajib kata ramalan yang dimana ini paman. Ramalan yang dimana ya paman. Parigan bahasa bahasa ini kerana pelan ikut mana dia, kemana dia ke bahasa ni kemana ya, paham? Bel harus pernah dengar ni. Dan dalam mereka okey. Nee, kata tiup dia ni, jadul ya tiup dia ni lori. Nee, hari ko tiup dia kerana ni. Eh, tiup dia kerana kita orang dalam ni aje dia ni. Nee, kawan ni kawan dia kerana ni. Hari. Kau ayam apa lagi? Awak tahu tidak? Ayam kau, mana katanya ni? Nanti mati apa? Hari, jam berapa nak kahwin? Oh, ayam parigan ke bahasa awak ini? Tapi silap sikit dia ni muka. Ah, oh Python kira parigan ke bahasa. Hantar terus mana? Python kira parigan ke bahasa atau tamai? Mereka itu dalam logik begini macam jangan pilih orang parigan ke bahasa. Dan dalam logik angkai kerja di bahasa apa? Java. Dan dalam logik angkai kerja bahasa ke bahasa yang ready mac. Pramalekan nirmana ini Java language ini ada tak? Kan? Emat tu mana boleh begi laga bahasa orang tuan kan? Python kelak ni hebat barangan dan nama dia. Ini kami ni barangan tu kita kuruam. Ini kan over langi urtie jiwi tu kan kali kan tawar tu paham paham kan pada Java kan dia kan jila Python kan dia udah dah bila dia. Semalam dia kahwin depan ni sahaja kuruam macam macam tu selepas macam tu pada Python dia kan selepas macam tu dah ada. Ini mana kuruam? अबे होगा दिलास कामें हाथों को सस्पेला पालेबे ने सिलेबस से कितना को दिक्कत होती है बासा होगा तो पाइ इश्यू चल रहा है तो तनिकारे बुला आईसीटी हमारा आईसीटी दिखते हैं कमा मेकी गेम अरे यावा तो बनना सी तो बनना वो लेने के स्पीड पे बना अरे अबे ने फाइटर के तो बनने लगते देंगे और तो पता तो Python language kita dah ada ni ko, api tegar tegar tapi dia C kita bahagut macam, orang mahir itu lagi ko. Python language kita dia na bahasa poli C itu bahagut tapi dia tegar ni ni. Hebat ni, ni samar orang ni kurang tu lagi, na Python nama orang ni kita dia. Language kita hari ni kita terang tu, na, ada orang lain ni ni. Kalau C itu bahagut lah kita mahu, ni try, mana C itu bahagut, kita dah lawas ni ya, ko bahagut lah kita terbaik, na perlu. अरे लैंग्वेज के इन लोगों बहस कौन सा है ना दिए है क्या आप दिए राइट इधर मेरे पॉलिटिकल का मामले एलएल सिलेबस के ताज करने अबे ये ताज करना प्रमाणी हरी वजह का वधर प्रोग्रामिंग लैंग्वेज के ना तब परियों का दास आवत मोली का हरे आप इधर मेकिंग तेरुं का दे सी इतनी यहाँ इधर बहुत � हम तब यार मोली का रूम उत्तेजित हो गया नहीं कर आज ये निकला पाव जल के निकला और क्या तब राइट जब हमने बहन जलेंगे बिना निकी पैकर हमने बहन जलेंगे पाप होगा
මේ සඳහා එම කාර්යය අරසිරා කාර්යය මේ සඳහා එම කාර්යය අරසිරා කාර්යය ඉටු කර ගැනීම සඳහා මේ සඳහා එම කාර්යය අරසිරා කාර්යය ඉටු කර ගැනීම සඳහාම ගොඩනගන ලද හෝ ගොඩනගන ලද හෝ ඊට ගැළපෙන ගොඩනගන ලද හෝ ඊට ගැළපෙන මොනවද පාවිච්චි කරන්න ඕන වාක්‍ය සම්පූර්ණ නා මොනවද පාවිච්චි කරන්න ඕන පරිලංග භාෂා වෙන උත්තර දිනව වෙන උත්තර දිනව ආ වාක්‍ය කියවන මොනවද ඒක බහෝ පරිලංග භාෂාව භාවිත කරලා හරියන්නේ නැහැ මේ දවස මම කියන්නේ මොකද්ද පරිගණකයක් භාවිතයෙන් කිසියම් කාර්යයක් හෝ කාර්යයක් ඉටු කර ගැනීම තමයි දු පරිගණක ආශ්‍රිත ගැටළු විසඳීමක් කියලා කියන්නේ. එහෙනම් කියවන ඊට පස්සේ දෙවෙනි කාර්යය මම තරවමදා කියන්න කියලා කිව්වා. මේ සඳහා කියන්නේ මොකද්ද? ඔය කියන කාර්යය හෝ කාර්යයක් කරගන්න නේ ඒ කාර්යය හෝ කාර්යයක් ඉටු කර ගැනීම සඳහාම ගොඩනගපු හෝ ඊට ගැළපෙන මොනවද පාවිච්චි කරන්න ඕන? ක්‍රමලේඛ ක්‍රමලේඛ ප්‍රබලයක හරස්සිරක් මෘදු බව ප්‍රබලයක හරස්සිරක් මෘදු බව ප්‍රබලයක හරස්සිරක් මෘදු බව භාවිතාකල යුතුය ප්‍රබලයක හරස්සිරක් මෘදු බව භාවිතාකල යුතුය හරි පරලෝකවල බවදී මුලින්ම මහින්දේ කරන භාෂා පාවිච්චි කරන්න මොකටද ක්‍රමලේඛ මෘදුකාංග නිර්මාණය කරන ගොඩනගන පැත්ත මොකද දැන් කියන තරින් කිව්වා භාෂාවක් භාවිතයෙන් පරිගණක භාෂාවක් භාවිතයෙන් කරන්න පුළුවන් එකම වැඩේ මොකක්ද ක්‍රමලේඛ ගොඩනැගීම නිර්මාණය කිරීම පමණයි වෙන මොකුත් කරන්න බෑ පැහැදිලිද වෙන මොකුත්ම කරන්න බෑ පැහැදිලිද රයිට් එතකොට එහෙම නිර්මාණය කරමු ක්‍රමලේඛ හෝ මෘදුකාංග භාවිත කරලා තමයි මොනව කරන්නේ කාර්යය ඉතු කර ගන්න ඕ. දැන් මෙතන ඉන්න හැමෝම පරිගණකයක් භාවිතයෙන් මොකුත් කරගෙන නැද්ද? ඒ කියන්නේ ෆෝන් එකක් කරන් කරත් අවුලක් නැහැ නේද ඇයි? ස්මාර්ට් ෆෝන් එකක් කියලා කියන්නේ පුඩා පරිගණකයක් හා සමානයි. ඒකනේ අර දැන් අවුරුදු 10කට 12කට කලින් ලෝක ජනප්‍රිය මට්ටමේ තිබුණා මොනවද? PDA. PDA කියලා කියන්නේ Personal Digital Assistant. නැත්නම් අපරා දුවා පොකට් PC කියලා කියන්නේ සාක්ෂි දාන යන බ්ලොක් පොලි පරිගණක ඔය සේල්ස් මැනේජර්ස්ලා සේල්ස් රෙප්ලා ඒ වගේ ඕඩිට් කරන බොහෝ අය මේක පාවිච්චි කරනවා මොකද මොනවා හරි මේ සේල්ස් වලට දාලා ඕඩ එකක් ගත්තට පස්සේ ඒ ඩේටා එකට ලේවා මෙහෙවා හරි දැන් හැබැයි ලෝකෙ මේ නිර්මාණය වෙන්නේ කොහොම අඩුයි නැති හා සමාන අපි කතා කරන්නේ හේතු මොකද ඔය දැන් එහෙම වෙනම උපකරණයක් ඔබට අවශ්‍ය නැහැ හරි නේද අර අඹ කපන්න කීයක් කියලා රැකියක් තිබුණා නේ අඹ කපන්න කියලා දුන්නේ සාමාන්‍ය වෙන කිහිප පාවිච්චි කරන්නේ වෙන වෙන දේවල් වලට පාවිච්චි කරන්නේ තියෙනවා ोहता ये तत्व तेरह
itu pada smartphone yang kita kian, ya, terus kuda parigana kian khas manai. Insya ini apa bawa cikannya, hanya app yang kita kian itu kan. Smartphone yang kita bawa cikannya, hanya app yang kita kian itu kan. Misalnya karya yang sedang dibuat itu, itu semua apa? Aplikasi apa? Pen, nih, itu kan making karya ini kan. Siap siap, ada. Ini yang bawa cikannya, kalau kita harus ngapain ini? Nih, itu kalau kita harus ngapain apa? ඒ කාර්යය කරගන්න ඒවට ගැළපෙන ප්‍රමලයක බුදුපාකේ නැත්තම් අපි සුභාවිත කරල යුතුයි නේ ඒ නිසා ලෝකේ ඉතා වේගයෙන් මොකද වෙන්නේ ලෝකේ ඉතා වේගයෙන් මේ නිර්මාණය සංවර්ධනය වෙනවා මොකද මිනිස්සු ඉල්ලුම එන්නේ නැද්ද වෙයි පැහැදිලිද right ඊට පස්සේ රෝල කරලා කියන්න රෝල කරලා කියන තරම හදාලා මෙසේ Mesti ඕනෑම mesti ඕනෑම ක්‍රමලේඛයක් ගොඩනැගීම සඳහා mesti ඕනෑම ක්‍රමලේඛයක් ගොඩනැගීම සඳහා සුදුසු මොනවද වාචනවල සුදුසු මොනවද වාචනවල පරිගණක භාෂා අන්නයි පරිගණක භාෂා හරස්කක් ගන්න යන ක්‍රමලේඛ භාෂා අපි පරිගණක භාෂා කියලා කියනවා ක්‍රමලේඛ භාෂා කියලා කියනවා කියන්නේ කම්පියුටර් ලැන්ග්වේජස් කියලා කියනවා Programming languages kelar kira, oleh itu mereka sudah super yang bahasa hasil ramalnya ke bahasa bahavita kelar yutu ya, bahavita kelar happy nih ya, bahavita kelar yutu ya. Yang Arab ini orang, ah, oh betul mereka betul ya, right. Ini pasti ulah kerelian dar, anmat kau kiri dar. පරිගණක ආශ්‍රිත පරිගණක ආශ්‍රිත ගැටළු විසඳීමේ පියවර පරිගණක ආශ්‍රිත ගැටළු විසඳීමේ පියවර right පරිගණක ආශ්‍රිත ගැටළු විසඳීමේ පියවර. ඔයගොල්ලෝ හිතන විදිහට පරිගණක ආශ්‍රිත නෙමෙයි. ඕනෑම ගැටලුවක් විසඳන්න නම් පළවෙනි කාරණය එක. ඕනෑම ගැටලුවක් විසඳන්න. ඔයගොල්ලෝ කැමති ඕනෑම ගැටලුවක්. හා? ගැටලුව හඳුනාගති. ගැටලුව හඳුනාගත්තොත් ගැටලුව විසඳන්න බැහැ. නේ? හරිද? අංක එක. ගැටලුව හඳුනාගන්න आंके कर गैटलू हम अगुना गए गैटल विस्ती में क्रियावली यदि आंके कर बैंड बोल कर दर गैटलू हम अगुना गए यानि विश्वनाथ का दिन गैटलू हम अगुना दिए निकल यहाँ प्रमाण है कि तो हम अगुना कर दर युद्ध राइट आंके देखो यानि गैटलू हम विश විශේෂණය කිරීම සහ ගැටලු විශ්ලේෂණය කිරීම සහ එහි සීමාවන් අර්ථ දැක්වීම ගැටලු විශ්ලේෂණය කිරීම සහ එහි සීමාවන් අර්ථ දැක්වීම අපි කියවල ගෙලියෙමු ඉස්සරහට ගැටලු විශ්ලේෂණය සහා ඒ සීමාවන් අර්ථ දැක්වීම. අංක 3. තුනේ කියන්න. ගැටලුව සැලසුම් කිරීම හේවා ගැටලුව සැලසුම් කිරීම හේවා තුනේ කියවල ගැටලුව සැලසුම් කිරීම හේවා
ගැටලුව සැලසුම් කිරීම හේවා ඇල්ගොරිතම වඩනවා. Guru ya guru ya pasti kirim ke seta, maka
kau bisa kelas keterangan kok. Ini keluar ayat awal lah, kelas keterangan keluar ayat ini. Sama aja, Budi Israh aja. Ya, tapi ini kata itu. Raksun dapat apa sama aja, Budi Israh kena yang kau dah. Ya, iya no. Menabang Budi Israh ini, yang ini kelas ini. Mehiyum Pak Tutia Kiyakian Mehemai. Itu nama dudukan kini wajib bawa kita nopal ke. Apa itu mau dua macam macam. Tapi kalau pun terlihat ada tak? Tapi jika terus sama ada kata yang keluar, itu kalau yang kini ini yang mana? Ia lagi ada hasil. Yang ini lagi ada hasil. Tapi jika hari itu kita terus sama cara nak keluar, jika dalam tu berada ada sini dah kita dia. Kalau ini eh monot sama ini jika hari itu lihat kita lebih ni ada. Hari yang baru dia orang nanti, mama ini mau pasti kan? Tara apa lagi kita main ke mana kita leda? Ini leda modal iya ini, ha? Bukan orang tu yang ada, ada naya, ni kerja, ni ada kemas aja ini naya, iye, nalar apa ni kau ni tiga kerja dua, mana ni yang modal tara bara kita ada beberapa ni kan? Ion kau, ada? Mati berapa? Tiri, ni tiga ni kau ni, ni iye dua ini, kalau kita berbalau, siapa dia bang? Ya, Meksika ICT kali, Merdu ICT, pengen kita ni apa balagi na? Aduh, saya boleh ini orang AI degree kan? Jadi putih-putih apa nak pelak degree kan? Game apa nak pelak degree out terbaiknya? Nanti apa nak kan? Nak pulau, ibarat kalau itu laksa tak? Laksa tak ni nanti apa nak kan? Ibarat kalau, dengan ibarat kalau kita tak tanya tahu tu, ayat kata kalau give ni, lokasi kita mana dia? Ini dia nanti ada orang yang manusia nanti ada yang tahu, yang AI itu marah marah kan? Pewasan awal tu, jelas dah ada nama tu sih dia le, AI degree ni. Apa yang anda buat? Maths sekali sih dia ho, maths ho, bio pun ada, bio pun ada. Ikan susu kamu tu ICT kan ni, ya? Physics kan? Susu kamu tu ini physics pandai ni kan? Ia nanti kan? Ia doang ni. Apa yang maths sekali ICT kan ni nanti kita anda buat? Hari itu tekta ini kerja anda ber, kosta ini kerja anda ber, ni arts ini kerja anda ber. Dan Abang, ini kan orang tahu ni. Ini kan dia ni. Mereka tu macam mana istilah? Ya, ikut kan pula. Mungkin macam, hari, jemaah ni kan pula. Bisa kita jadi kita. Ini bahasa apa? Jika kita jadi dua, orang semua ni sebenarnya bahasa ni. Ini yang dua ada dua mana? Ini pasti kalau kita dua, bahasa kita kan? Ini yang ada dua, ini yang program yang kita kata, kita akan jadi dua, bahasa bahasa mana ada tiga? Kalau kita nak buat AI, buat mana kita ni? Tiada. Makanya dan IPR ni orang kerja untuk saya kan, buat ini. Apa India ni nama yang agak balap betul ni, ni mana? Adik, sama ni tu Maxwell lah, Maxwell kan, ICT kan, kan itu tuh. Mertuie ICT ni dia anda balap betul kan, kuda, awak sekarang ni saya disebut itu utar iba, ikan itu smart aye. Ikan smart, kan? Asal negara tu mah awak sekarang ni, buka pintu, api, berdarah kita ni lagi, lekas semua nama, ada yang nama antara lagi, yang ni orang dekat semua, pakai mereka. Itu naik, siapa tu orang tua, ICT D, pembayar C, fisik sus, A, itu berarti gimana? Nee, kan A, mami ini tu di dalam sini sah, awak cawe, upper ini tu beri dia dapat sekolah, dapat. Pasnya, ahab ni ada dasar ni, online ni tu dia, ikat tu apa dasar? Samaan ni pasnya tu mah utara dia tu, bisnes kan tu pahingja aja, pahing. Ikan ikan panti tu tu sih ya. Anita yang aku mesti lihat ni, bodi kita pun tu, nama lah mereka budi mata mereka, karena samaan ni, samaan raya ni hidup ni, orang samaan raya ni hidup ni, apa mungkin bishe kata tu? Bishe kata tu, orang samaan raya ni hidup ni level, samaan raya ni hidup ni, hari itu kan level ni hidup ni, lama ni pasukan tu, kalau mah agak agak kerana aku mesti lihat ni, oh bini mesti budi mereka dia orang ni kira, jadi orang ni, ni, ikan hari kat dekat dekat orang yang asal dia ni, tak, dekat, ni tu mampu sekarang ni. Mama dah nggak ada lagi, tapi para dah nanti menggantung kerjanya orang ini level ini dia asal nama kita. Sesuatu ini memang ICT harus dia asal nama, paling kerana itu dia asal pelajar dia nama ini nama, dia asal hari boleh lekat awe, dia asal dia asal pahlawan pun boleh lekat, kerana orang orang ini level ini pun boleh lekat, ada yang dia, kan? Tapi memang ini ICT subjek tengah tengah ICT subjek tengah tengah, computer science juga nampak dalam kerja itu mesti anu pahit, anu pah, demi. Orang tu, ah, bisi hati ni orang tu. Hari itu orang saya ni, na,
පුජ්‍යලෝ ධර්මෝ වැඩිහිටියෝ වෘත්තිකයක් විතර අඳුර ගන්නවා කියන්නේ. දැන් ඒකට ඒගොල්ල හිතන විදිය, ඒගොල්ල දැනෙන විදිය, ඒගොල්ල තේරුම් ගන්න විදිය බොහෝ විට මට සංකේතයි. ඒක අප දන්නවා කොච්චර හොඳ ඉගෙනුවා මොකද කියන්නේ. ඒක තේරුම් ගැනීමදී යම් යම් අඩුපාඩු තියෙනවා. ඒවත් ඒ නිසා තමයි අපට දමන ප්‍රශ්න සාර්ථකයි කියලා අපට තේරෙන්නේ. ඒකට හොඳයිකක් පැත්තට වුණා. මොකද කියන්නේ? බබදන බුදුකාම කියන වචනේ පාවිච්චි කරේ නැත්තේ මොකක් නිසා කියලා කියන්නේ? මෙහෙයුම් පද්ධතියක් කියන්නේ බුදුපාම. පිළිගන්නවද? මොකද අපි මේකේ ඉරිපක්කියේ මේකත් ඉරිපාරක් තමයි. විශේෂ කියලා දැක්කද? මේ ඉරිපක් මාත්‍ය දැක්කේ ප්‍රධාන බාරන්තිය 10ක් යන්නේ. කලස් කීපයක් නෙමෙයි. හරි මෙහෙයුම් පද්ධතියක් කියන්නේ බුදුපාම. හැබැයි දැන් කියනවා මෙහි උත්පත්ති නිර්මාණය කරන්නේ පරිගණක භාෂාව භාවිත කරලා නෙවෙයි. මොනවද? අද මම උගන්වන්නේ. බලන්න. ඔබ යාළුවෝ කියන්නේ. යාළුවෝ ගානේ වැඩි ඉඳන්න. අර යාළුවෝ. යාළුවෝගේ මතය ගැන මොකද කියලා දන්නවද? යාළුවෝ කියනවා මෙහි උත්පත්තියක් කියන්නේ මෘදු භාගයක්. හැබැයි මේ උපද්දති නිර්මාණය කරන්නේ පරිගණක භාෂාව භාවිත කරලා නෙවෙයි. ඒ නිසා අතන උපාංගිකේ වචනේ භාවිත කිරීම නා සුදුසු නැහැ කියලා. ඉස්සරහට වැඩි කියලා දැස් දෙක පොරොත්තු. ඒ නිසා මේ මෘදුකාංගයේ කියන විද්‍යාව කියලා වෙන එකක් තියෙනවා.
මොකද සීමා වටක් ඇති ඕනෑම එකකට කියනවා පුදේ සීමාවක් කියලා අපි යකදේ කියන සීමා ඉන්න යන්න එපා කියලා හා දරම උදාහරණයක් කියන්නා දැන් ස්කෝලේක ඉන්න විදුහල්පති වරේකට හෝ විදුහල්පති වරියකට පාසලේ ළමයින්ට දඩුවම් කරන්න අයිතියක් නැද්ද බලයක් නැද්ද හා තියෙනවා ශිෂ්ට සම්පන්න විදිහට ඒ වැඩේ කරගන්න නේ එහෙමනේ අමානුෂික විදිහට වැඩ කරන්න බෑ නේ ශිෂ්ට සම්පන්න විදිහට වැඩ කරන්න පුළුවන් ලබන් ගන්න වෙලා නම් ඔන්න වෙලා ගන්න ගියා ගාන 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 ගියා පුළුවන් හැබැයි දෙක දෙක බොල්ලක් කරන් ගහන්න හැම වෙන්නේ නැහැ එහෙම ගන්න අයිතියක් නැහැ නේ ඒතකොට ඉම්පැක්ට් එක වැඩි නේ පැහැදිලිද හැබැයි අපි හිතමු පාසල් වත්ත ආසන්නේ ගයක් තියෙනවා ඔය විතර විසිරණ්ඩු වෙනවා දේශපාලන බලයක් තියනවාද ඒකට ගන්න ගිහිල්ලා තමයි බලය උදාහරණ එහෙම බලයක් ඉතින් දෙසීමා තේරුම් ගන්න හරි ඒ වගේ ඕනෑම ගැටලුවක් විසඳන කොට ගන්න ඒ ගැටලුව විසඳීම සඳහා යම් සීමාවක් ඇතුලේ තමයි ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ ඒකෙන් අදහස් කරන්නේ කිසියම් ගැටලුවක් විසඳන්න කොට ගන්න විසඳුමක් හැම ගැටලුවක් විසඳන්න බැහැ හරි අර ඔබ පරිගණක ගත්තාවත් මොකද කියන්නේ දැන් සුභමාකටයක් ගන්නකො මොනවද මේ පරිගණක ගත්තේ ඒක සුභමාකට මේක බිලිස් සිස්ටම් එකක් ගන්න මොකද බිලිස් සිස්ටම් එකක් කියන්නේ ඔව් බිල් ඉදත් කිරීමේ පද්ධතිය නේ අපි ගියා පරිදි ගත්තා කැෂියරන් ගියා තිබ්බා කැෂියර් පොතක් ඔව් බාගොරින් එක පාවිච්චි කළා බාගොරින් ඉස්සර ටික රට දත්ත ටික ආදානය කරනවා යා කීපයක් එකක් අවශ්‍ය පාවිච්චි කරනවා පාවිච්චි කළා අවශ්‍ය දත්ත ටික ආදානය කරපුවාම මොකද වෙන්නේ පද්ධතියේ බිල් එක සකස් කරලා print එකක් දෙනවා නේ ඒ බිල ගන්නලා කස්ටමර් දීලා ඒකට දාලා සංගය කරනවා ඉතින් ඒ ක්‍රියාවලිය හසුරවනකම් කියන මොකද බිලින් සිස්ටම් එක හරි නේ එතකොට ඒ සිස්ටම් එකෙන් ගලපනවා දැක්කෝ හා නේ බැංකේ පාවිච්චි කරනවා අපි බැංකුවට ආවිතම් හස් කරනවා කියන්නේ පද්ධතිය එතකොට බැංකුව තුළ කරන කාර්යයන් අඳුරගෙන නේ සීමාවට අර්ථයක් දෙන කෙනෙක් අදහස් කරන්නේ ඒ ගැටලුව විසඳීම සඳහා යෝජනා කරන විසඳුම් මොඩ ක්‍රියාකාරකම් සඳහා පමණක්ද කියන එක තමයි මෙතන කියන්නේ. හරි ඒ ගැටලුවට ආවෙන්නේ දේවල් විතර විශ්ලේෂණය තෝරී ඉන්න දේවල් විසඳන්න ඒ පද්ධතිය හෝ විසඳුම සමත් විය යුතු නැහැ. ඔය තමයි කරන්නේ. හරි දරන්න. පළවෙනි මාතෘකාව ඔතන අවසන්. ඔබලන අවස්ථාවක් තියෙනවා බලාගෙන යන්න ඕන. ඔව් තව පාඩමක් හරියට කවරද දතොත් ඉස්සෙල්ලා දෙනකොට ඔව්
database only part of power tab is secondary key. Jadi database thing pas ini pas nama tentang kata kata itu lagi nama pasnya kan juga lagi sama ada struktur yang lain lagi hari ada yang baru terus insya teman yang kau pikir barang dalam kata ya first method baik yang mana yang mau kau order barang mau kau barang kita lalu bisa di mana salah modul B maka modul B nya top down yang lain sudah bahal modul B nya ini ialah sudah bahal top down ini maksudnya pihawaran kar pilih bahal untuk pembeda kita kena step wise refinement ialah gawesian ini kan hari and in the right kita kota tapi kita kota kita kira kita sudah tahu kita orang di hal ya ialah ini Getter dua bisa diikuti. Getter dua bisa diikuti. Lama tua yang ada. Getter dua bisa diikuti. Atyawasyam. Getter dua bisa diikuti. Atyawasyam. Harus kita lihat deh. Lihat deh kan. Yang kedua bisa diikuti atyawasyam prasila kalian na vedagatma atyawasyam prasila vedagatma karuna vanni atyawasyam prasila vedagatma karuna vanni ema gata dua ema gata dua Nibarativa madhumaga nimai. Ema kettaluwa nibarativa madhumaga nimai. Ema kettaluwa nibarativa madhumaga nimai. Right? Aluth peyeka rula kariyanda. Eya pida pida thiyenawa rula kariyanda. Rula kariyanda. Me sadaha Yang kedua di garis yang kedua ini mai full stop ulang kali anda me sadaha. Yang kedua tani awyavya ko me sadaha yang kedua tani awyavya ko ekatya. Mesan dah kaya keluar, tani abaya-abaya ko, ekatya, lesser noggin, lesser noggin, air, potas kolak pada, tani abaya-abaya, ekatya lesser noggin, air, potas kolak pada. හඳුනාගැනීම සිදු කිරීම එය කොටස් වලට කඩා හඳුනාගැනීම සිදු කිරීම හිතා බැලලා අපි හඳුනාගැනීම සිදු කිරීම හිතා බැලලා අපි right අගන්න මොකද යන් කියන්නේ නේද ඔව් දැන් අපි උදල් මාතෘකාවෙන් කතා කරලා ගැටළු විසඳීමේ ක්‍රියාවලියේදී වැදගත්ම කාරණයක් තමයි මොකද්ද කතා කරන්නේ ගැටළුව නිවැරදිව හඳුනා ගැනීම. හොඳට තේරුම් ගන්න පුතේ ගැටළුව නිවැරදිව හඳුනා ගන්නා ප්‍රමාණයට සාපේක්ෂයි ගැටළුව විසඳීම නැත්නම් එකට විසඳුම් යෝජනා කිරීම කොටන්නේ. ගැටළුව නිවැරදිව හඳුනා ගන්න අසමත් වුණොත් හරි ඒකට योजना करना हो या मकर नविश दुबा सीएन सीएम सार को इतने नेता अरे ये मैं कतार करना लंका वे तुझे मेवे ने बोला अभी ये दस लंका ना करते हुए लगती है ना मेवे ने बोला तुझे आवास ना आंता इस सहने तो उदाहरण दे एक का उदाहरण है अपन सुबह आदि ने पहले तो बागवान का मतलब उदाहरण करने को पहले करना अरे जनता
අවුරුදු දෙකක් මාත්‍ර කලින් ගත්ත දීදුවක් තමයි මට හිත විද්‍යාධිපති හා රසායනික පොහොර රසායනික යෙදුම් කෘෂිකර්මාන්තයේ සඳහා රසායනික පොහොර සහ යෙදුම් තහනම් කරා කෙලිම තහනම් කරා සැක ගහලා තහනම් කරා ගේන එකට අරතුවා හරි ඒකේ පොතේ ආරම්භ දෙකක් තිබුණා ඒක අපි විශ්වාස කරා එක ආරම්භක් ලෝකෙට පැහැදිලි කරා ඒ කියන්නේ ඒක තහනම් කරපු ජනාධිපතිවරයා හරහාත් ඒක කියුණා ඊට අදාළව කතා කරපු හැම පාර්ශ්වයක් මේක අදාළව පක්ෂව කතා කරපු හැම පාර්ශ්වයක් කිව්වා මොකක්ද ඒ ඇයි රසායනික පොහොර සහ යෙදුම් කෘෂිකර්මාන්තයේද යෙදලා රසායනික පොහොර සහ යෙදුම් ඒක යෙදුම් කියන කෘෂි රසායන වල්නාශක ඒ දේවල් ඔක්කොම දාන කරේ ඒ පාර්ශ්වයෙන් කිව්වේ මොකක්ද කියලා ඈ ඔව් මේවා හරහා මිනිස්සු ලෙඩ වෙනවා මිනිස්සු යන මාර අනුකම්පාවක් ඒගොල්ලන්ට තිබුණා ඒ මිනිස්සු ලෙඩ වෙනවා බලන්නකො වකුගඩ රෝගී මෙච්චරක් ඉන්නවා මේමයි 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 ඔබ ලංකාව වරද්දවා ගියාම මේ ජාතිය ඉවරයි මරවල ඇත්ත මරවල කියන්නේ ඒකනේ අපි කිව්ව ගන්න ඒක වැදගත් ඈ හරි එහෙමනම් රසායනික යෙදුම් තහනම් කිරීමට ගත්ත යෝජනාව යප්‍රමාණකින් සාධාරණයි කියලා අපි හිතනවානේ එයි ඈ ඒ උදේ මිනිස්සු ලෙඩ වෙනවා දේරොන් මේ ඊගාවර තිරේ පිටිපස්සෙන් තියෙන කාරණේ තව මොකක්ද ඒ වෙනකොට පොඩ්ඩක් ඒගොල්ලෝ තේරුම් ගන්න තිබුණා. ඒ කියන්නේ මුදල් අවකාශ ලේකම් වේවන දිවිජය සිදු කර. නේ? හරි. මොබරන් අතර වාදේ පද ආචාර්ය දිවිජය සිදු කර. වචනේ වස්මාන්තර්ය මහත්ය කියනවා අපි නෑ. ඒකට හේතුව මොකද්ද? ඔය ඉත ඉස්සෙල්ලා 2000 ගණන් වල ගුණාවතියේ එයා පොලි වෙලා කරපු ගල්දේවක් මත මම ගල්දේ යමක් මම කියන්න මොකද්ද? හිජින් ගල්දේ. හිජින් කියන ගොරන් තේරුම් ගන්න. මම දැන් කොහොමද සලයි කොම්බලේ උගන්වන්නේ කියලා හිජින් කියන. හිජින් කියන දේ ලෝකේ යූසුෆ් වර්ගය. හිජින් කියලා කියන්නේ යූසුෆ් වර්ගය. ඒ කියෝසෝ වර්ගයේ ස්වභාවික අංගත මිලදී ගැනීම කරනකොට මිල වැඩි වෙනකොට මිල අඩු වෙනකොට වැඩි කරන්නේවත් නැහැ අඩු කරන්නේවත් නැතුව ස්ථාවරව තියෙනවා අපි හිතමු දැන් අපි ඉරාකෙන් තෙල් ගන්නවා කියලා දැක්කම ඉරාකෙන් තෙල් ගන්නකොට අපිට ඉරාකෙන් දෙක එන්න පුළුවන් ඒ සමාගම් එක හෙජින් වර්ගයේ කියෝසෝ හරි එතකොට තෙල් කොච්චර වැඩි වුණා අපි අර කියෝසෝ ගත කරන ගන්න තමයි අපිට තෙල් දෙන්න ඕනේ කොච්චර අඩු වුණා අපි තෙල් ගන්න ඕනේ අර ගන්න එතන ලෝක වෙනකොට තෙල් බලන් ඉන්නදී අද වෙද්දී හරි එතන තෙල් ගන්න ලෙමුදේ ඩොලර් 20 ගන්න වෙනකොට හිජින් එකක් මේකට ගැහුවා 134 ඒ විදිහේ වල මාත් එක්ක යන්න ලෝ ආ යත් එතන බලන් ඉන්නදී වෙනත් අය අපි 20 ගන්න වෙනවා ඒ වෙනකොට හද ගන්න ඒ කිසුම ගන්න පොතේ හද ගන්න හැබැයි ගැහුවේ 34 134 ගණන් ලෙක ඩොලර් 134 එතන අපි 24 තියෙද්දි මොකද කරන්නේ ලෝක වෙනකොට බොර තෙල් බිල එතකොට 134 මේ දොළ 24ට වැටුණා ඒ මට්ටමට පල්ලයට ගියා හැබැයි අපි ගන්න ගියා හා අපි ගන්න 134 ලෝකෙ ඉඳන් කර අනේ රටකට වෙන පාඩුව සුරකටද කියලා ඒක සම්බන්ධව නඩු ගියා පාර්ශ්වයන් කීපයක් නඩු දැම්මා ශ්‍රේෂ්ඨාධිකරණයේදී දෙවිජස් දරපු කණ්ඩායම වැඩි කර උනා ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය යන කිව්ව මොකක්ද කියලා යුරෝපියස් සමාජයෙන් කියලා ඔය මං කියන 2003 ඈ හරි යුරෝපියස් සමාජයෙන් කියලා මොකද මෙන් ඉදිරියට රජයේ කිසිම තනතුරක් දරන්න මම සුදුසු නැහැ කියලා. ඔයගොල්ලෝ මතකද දැන් නැහැ ඔයගොල්ලෝ පොඩි දැන් සම්පත කියන්නේ මම කියන්නේ මේ ටීවී එකේ වැඩසටහන ගියා මතකද? වට channel එක නම් හරි මතක නැහැ. අර මේ වැඩි හිටියෝ වරු වරු වෛද්‍යවරු එක්ක කට්ටි ඇවිල්ලා උත්තර දෙනවා පහේ ශිෂ්‍යත්ව ප්‍රශ්න වලට. මතකද එන්න? ඊට පස්සේ හරියට උත්තර දී ගන්න බැරි වුණා මෙයා එකඟ වෙනවා ප්‍රකාශ කරනවා. මම බුද්ධි පහේ කපණිතරා දක්ෂේ නොවේවි. උත්තර දිලා තමයි තරගින් ඉවත් වෙන්නේ. පරදලින් තරගයක් තිබුණා. හරි. අන්න ඒ වගේ. එතකොට විවිධ සිදුර ප්‍රේසත් ගන්නට වෙනවා ප්‍රේසත් ගන්න නියෝගයක් මත. හරි. හැබැයි ප්‍රේසත් ගන්න නියෝග දුන්නේ නැහැ විවිධ සිදුරට ඒ සහාය අදාළ අධ්‍යයනවලට මතිකවට කියන එක දුන්නේ නැහැ. මම රජයේ රස්සාවක් කරන්න මේ ඉදිරියට රජයේ රස්සාවක් කරන්න සුදුසු නැහැ කියලා දිරුක සවා දෙන්න කියලා කිව්වා. राजकारी අර බීබී ජස්තරෝ ගෙනල්ලා මුදල් ලබා ගන්න සලේකම් කරා. කොහොමද?
කොටස් වලට වෙන් කිරීම මෙසේ ගැටලුවක් කොටස් වලට වෙන් කිරීම මෙසේ ගැටලුවක් කොටස් වලට වෙන් කිරීම ගැටලුවේ ගැටලුවේ ඉහළ සිට පහළට මෙසේ ගැටලුවක් කොටස් වලට වෙන් කිරීම ගැටලුවේ ඉහළ සිට පහළට වරහන් දෙක යන තුනේ ටොප් ඉරිකැලලා ඩවුන් මෙසේ ගැටලුවක් කොටස් වලට වෙන් කිරීම ගැටලුවේ ඉහළ සිට පහළට වරහන් දෙක යන ටොප් ඩවුන් හෝ හෝ ගැටලුවේ පහළ සිට ඉහළට ගැටලුවේ පහළ සිට ඉහළට වරහන් දෙක යන ඩවුන් ඉරිකැලක් ටොප් ඩවුන් ටොප් සිදු කළ හැකි ගැටලුවේ ඉහළ සිට පහළට හෝ ගැටලුවේ පහළ සිට ඉහළට සිදු කළ හැකි ආයතන ක්‍රමයට ප්‍රොලකරයන නමෝ සාමාන්‍ය නමෝ සාමාන්‍ය බොහෝ විට සිදු කරනු ලබන්නේ නමුත් සාමාන්‍යයෙන් බොහෝ විට සිදු කරනු ලබන්නේ නමුත් සාමාන්‍යයෙන් බොහෝ විට සිදු කරනු ලබන්නේ ගැටලුවක් කොහොමද ඒ යාන්ත්‍රණය වල ගන්නකොට දැන් අපිට පළවෙනි යන කතාව තමයි කාර්මයේ තමයි මතක්. ඔව් ගැටලුව හඳුනා ගැනීම කියන කාරණා. ගැටලුව හඳුනා ගන්නකොට වැදගත්ම දෙයක් කියලා කියන අපත. මේ ගැටලුව තනි අවයවයක් ඒකකයක් විදිහට ගන්නේ නැතුව ගැටලුව කොටස් වලට වෙන් කරනවා. එහෙම වෙන් කිරීම සඳහා ලෝකේ භාවිත කරන ක්‍රමවේදයන් දෙකක් තියෙනවා. ඉහළ සිට පහළට හෝ පහළ සිට ඉහළට. දෙයක් නෑ ප්‍රොසෙස් කියලා ක්‍රමවේදය. මේ ටොප් ඩවුන් ඩවුන් ටොප් කියන ප්‍රවේදයන් දෙක තියෙනවා. ඔයගොල්ලෝ මට කියන්න ගොඩක් වෙලාවට අපි සමාජෙ දකින්නේ ඔබ පහළ සිට ඉහළට යනවද ඉහළ සිට පහළට යනවද? ඈ ඉහළ සිට පහළට. හරි? ඒක නරක නැහැ. හරි? මම අරගෙන ගත්ත උදාහරණේ මේ දෙකට ගන්න බලමු දෙයක් ගන්න පුළුවන් කොහොමද? දැන් ඒ තීන්දුව ගත්තේ තනි බුද්ධිලයෙන් ජනාධිපති. හැබැයි අය තීන්දුව ගන්නකොට පුතේ ගැටලුව දැන් යාට ආපු අදහසක් සංකල්පයක් කියලා හිතන්නකො. හරි? ඊට පස්සේ යා කරන්න දුන්නේ මොකක්ද? එයා ළමක් කිව්වේ ඒක අදාළ කරන පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කරන්න ඕන. ඉක්මනින්ම මේක ව්‍යාප්ත කරන්න ඕන නම් සාකච්ඡා ඉක්ම කරන්න ඕන. එහෙම කරලා ඒක පල්ලෙහාට ගෙනල්ලා බලනවා මොකක්ද? මේක කිරීම තුළ අපිට අත් වෙන්නේ වාසියක්ද අවාසියක්ද? නේ? එයාම මේක ව්‍යාප්ත කරා නම් ගැටලුකාරී තත්ත්වයන් බොහෝමයක් අවම කරගන්න තිබුණා. නැති කරගන්නත් තිබුණා සමහර ඒවා අඩු කරගත්තා තිබුණා. නමුත් දැන් කරේ නැහැ. ඒව නොකිරීම තමයි මේ එක ගැටලුවකට උත්තරයක් දෙන්නේ. නේ? ඔයගොල්ලොත් මන් දන්නේ නැහැ බලපං ඔයාලටත් මේක බලපානවා කියන මන් දන්නේ නැහැ. නේ? දැන් යුනිසෙෆ් සංවිධානය කියලා තියෙන අපකට ලංකාවේ දරුවන්ගෙන් 160%කට මන්ද පොසොන්. 160%කට හරි එතකොට අනාගතේ අපි හිතා ගන්න පුළුවන් මන්ද පෝෂණය හැදිච්චාම පුතේ වෙන්නේ මේ මොළයේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා චින්තන හැකියාව කියන පරිකල්පන හැකියාව අඩු වෙනවා ඒ ඔක්කොම වෙනවා කියන්නේ පුජ්‍යල හානියක් වෙනවා පුජ්‍යලයට පුජ්‍යල හානියක් වෙනවා අනාගතේ ඒ පුජ්‍යල හානිය නිසා මොකද වෙන්නේ රෝගවලට බදරු වීමේ හැකියාව රෝගවලට ඔරොත්තු දීමේ බදරු වීමේ හැකියාව වැඩි වෙනවා ඔරොත්තු දීමේ හැකියාව
adu wenna kiyana prashnath karana paddathiya durwala wenna hari etara eka patta eda pujjalaya pujjalayak widiyata samajaya pujjalaya durwala wenakota ratana tatta gena hitanna puluwa me anagathe me den tat thematama mata laga wela thamai thiyenne namuth anagathe me idirigami naththam gamaka balaveyak wenna owulna bæda ඊට පස්සේ ඕගොල්ලෝ ඉගාවට ඇති වෙන පරම්පරාව වෙන ඉන්න නේ ගෑල් ළමයි අපලා වෙනවා පිරි ළමයි තාත්තලා වෙනවා හරි එතකොට ඒ එන පරම්පරාව කොයි හා පැහැදිලිවම මොකද ඔව් ලෙට්ටු 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 නේ එතකොට අභිමානවත් ජාතියක් කියලා අපිට සන්තෝෂ වෙන්න පුළුවන් එහෙම නේද හා ඔව් කේදවාසිකේ සරල නැහැ ඔය Bom para bapak ya, kesal lekap ini. Kare, rai, lihat dah. Waktu malam tadi kan awas terus ini, awas terus. Itu barang ini, jangan tuh. Eh? Awas terus lepas ini, kita luar, lihat dah. Iya lah sih terpahal lah. Kita luar, iya lah sih terpahal lah. කොටස් වලට වෙන් කිරීමයි ගැටලුව ඉහළ සිට පහළට කොටස් වලට වෙන් කිරීමයි මෙය කොටස් වලට වෙන් කිරීම බොස්තොප් මෙය අනදන් ගියන මාතෘකාවක් ආසයකද මුදුන් බිම් මෙය මුදුන් බිම් වරක් දෙලියට ටොප් ඩවුන් අරදී මැටි කියලා ගහලා ක්‍රමවේදයේ ලෙස හඳුන්වයි මුදුන් බිම් ක්‍රමවේදයේ ලෙස හඳුන්වයි රයිට් ආගන්න කොට අපි මෙහෙම ගමු කොහොමද මම ගත්ත මාතෘකාවල දාලා ගන්නා ගැටලුව තමයි ප්‍රතිකර්මාන්තය දියුණු කිරීම. right. ඔන්න ගැටලුව. හරිද? දැන් මේ ගැටලුව විසඳන්න නම් මොකද කරන්න ඕන? දැන් මේ ගැටලුව මම කියන අවශ්‍ය උත්සාහය ගන්නවා කියලා හිතන්න ඕන. එහෙනම් මේ ගැටලුව විසඳන්න නම් මේ ගැටලුව හඳුනා ගන්න ඕනේ. හඳුනා ගැනීම සඳහා හොඳම ක්‍රමය තමයි මොකද? මේක තනි මාතෘකාවක් තනි ඒකකයක් කොටස අපිට ගන්න නැතුව කොටස් වලට වෙන් කරන්න. අදන් ඔබලා කියන්න හරි ඔබලා ප්‍රශ්නක සිස්ටේ ප්‍රවීණ වල වෙනවා මම දන්නා මාත් එක්ක කෙනෙක් නෙවෙයි නේ නමුත් අපිට සාමාන්‍ය මිනිස්සු විදියට ඉතන දේවල් තියෙනවා දැන් මම කියන ශිෂ්‍යකර්මාන්තයේ දියුණු කිරීම කියන කාර්යයේදී තීරණාත්මක කර්ම මොනවද ඈ මොකද ඔව් පොර කියන එක තීරණාත්මක කාර්යය නම හරි පොර වල කලින් හිතන දේවල් තියෙන අවන්නේ අදහස මම ගරු කරනවා පොර ආතාවර සත්‍ය හා කවුද අපුත් මේක නියල කට්ටිය ඒගොල්ලෝ කරත වාක්‍ය එක නිතර කවුද ගෝවියෝ ගෝවියෝ හයි ඊගවර හා පුරස්කාරයට අදාළව මට කියන්න මම ඇයලා එලා ගන්න නැද්ද ඈ ඔව් දැන් ඉතින් කාරණා පිළිගන්න මේ හරකවෝ එලා හරකවෝ පාවිච්චි කරන්නේ මොකටද හා නැත්නම් ඒ අදාළ කරලා කාර්යය සදා නේ ඒකට අපි දෙන්න පුළුවන් මොකද වරින් නැතිව මොකක්ද ඒකට දෙන්න පුළුවන් වරින් නැතිව මොකක්ද තාක්ෂණය හරි බැලුවද දැන් මිනිස්සු මුලින්ම මේ කෘෂ්ණාර්ථියාවල වෙනකොට දෙවිසිං අපි ගමුකෝ වීවගාව කියලා. හරි වීවගාව කරලා අස්සන් එදාගත්තට පස්සේ මේ ආගන්න ගොයම් පරිණව කියලා එකක් කරනවා. නැත්නම් අපි කියනවා විපාදනවා කියලා ඒ කාලේ අපිත් ඒ වැඩේ කරලා තියෙනවා. මොකක්ද ඒ විපාදනවා කියලා කියන්නේ? මිනිස්සු විසින් තාමතේ ගොයම් කරේ වීයට ගැලෙවි. ඔබතුමිය අපිට දරන මෙහෙම දරන්න බැහැ. ඇට දිනවන්න නැහැ ප්‍රමාණයක්. ඕක කරවත් ගන්න එහෙම. ඒසහා කරේ මොකක්ද? ඔව් වී ටික පැදුරක් කරලා
hari ekalah itu mana ada bank ya golkala loko pedulu itu puna hari jadi tiga sih pasti cerita orang yang kami pedulu kan ella lah ini tiga mereka dala tiga sih tiga dala ini semua kerja bukan kabulin tamai paga ini kan paper teh paper kabulin kan kita bini pada road tadi ella pada kan mau itu berarti media kafe no itu loh yang ada kan ini semua tuh prosesnya kami ke dewa mama ganteng hari ini lagi abis orang ini jalan masuk prosesnya no itu sama dia tadi di sekolah itu apa awal ini apa lagi beli tes kuliah nih tadi awal tadi ya no ya berarti mana apa lagi apa kan tahun ini nama bimba kan awal tadi ya no itu yang pertama nih kali itu kota merah dalam bahasa no itu masa mereka apa lagi mau apa atau di kuliah apa kan mau ini ada dia itu kayak helma kini istilah sih di bahasa ini kan halal memang ada kita itu di sini sih kan gue yang kah nih ini pasti ini dia kan pasti itu dia no nih Ewede ini kan bahasa baru kan, tetapi ini pasti kawin sekali kau. Mina, ilahara kau cerah nih, ini ilahara bukan kau, mina kau bukan kau nih. Mina kan juga kan, oh ya itu paling tinggi. Ini kau orang juga kan, mina kan paling juga kan. Di buat dia nih, kalau putih nanti bayar paling tinggi, bayar bayar bukan kau nih. Hari ilahara bukan kau nih. Ikut mina kan teman tuh. Ikut, satu itu aja ikut teman tuh, ikut teman mina kan. Kau jangan jadi tina mina kan bukan kau nih. Hari Insa ya, gue yang pagar kan. Ilahara kan gue yang pagar. Hari itu orang ini apa? Saya hendak ini harta gudi kan. Ini kan yang mau bawa ke tempat apa aja? Ini, ini jadi kangen ya dengan mau bawa ke mana? Ini kan apa? Mau bawa ke mana? Ayo kita bilang dia mau ayo bawa ke. Kan itu. Ini pas saya kembali. Ini pas saya kenapa? Mesin ni kan. Ini, dan ini itu orang kita kisah apa ini? Ini dia mesin ni orang kau nak kau kata ni? Nih, buka. Hah? Oh, ikat tino, suna api kira tino, buti api tino, mahasa orang kira. Oh, ikan buka tuh ini. Oh, mesin kira ikat tino, ratu kuri sama ada buru ada tanda bel, ini main bela. Kalau ganti, mana ganti, ini kita. Mesin kira ini orang, tiga wahan ya. Nih, itu lagi kuburi ya, apa? Nih, itu kalau gue yang tiga pino, ikan tuh itu mega, mega pino, ikan itu bagi no, ini pasti kau orang itu. Buru ada tanda itu lagi. Itu kata hari ini sih kan, hari itu lah akar panah ke hati kan, isi ke mana itu dah usaha, bayang kapal mah, eh pagar mah kan tak pulu, istilah lagi kalau kita tidak akan dorong nih, memang enggak, ah wajib enggak, oh ikan ini ada kapal macam ini, melar ada kapal ini, mana tu kita, nih ini ada mega dorong enggak, tak sih, ini masih, ya, Tama na. Ebuti, mata bija tiin to ni onda asan nanda. Beda lo wo to rotu den to ni asan na gali wen to ni kora di wen pao chi wen to ni jale adi pao chi wen to ni. Igane, taksa ni di unu bija. Tama. Ya, mata kran pa ni bisa kan pa te di unu di bija. Ogo la te osa sa ada jang kata ni kira na kata. Jale ya jale, jale na tuwa kata ni bai. Nei, kire ni kan ni kian ni pa. Kumbari kasi tuan nai. Nih, ini dia apa? Apa dia apa? Ini dia ini apa lagi? Ini apa? Apa kalau itu dia apa? Nih, dia orang itu kanan, kasih kepala ikan. Nih, tahu apa? Tahu ni? Hah? Mangkat kena tu, tahu? Mangkat tu, bumi. Hari kemarin. Itu orang bumi. Dan dia orang ni. Kalau kita ikan tu, hah? Oh, balas sakti. Then low ni nanti akan karang tega, ni? Dan B, board tega nanti ada apa? Tahu tak? Hah? Oh, ikut apa kita tega? Bohara, sahaya itu. Lokal balai ini, arti balai itu pasti nanti ini rata-rata kita tahu kan?
Ia lebih terpahala ke bawah, pahala sih dah. Ia lebih terbawa itu memang tak tuh.
ඉගෙන සිට පහළට වෙක් කිරීමේ කියන ප්‍රශ්න එකකට බැරි රසවල් තියනවද ආ නෑ යම ඉගෙන ගන්නවද මොකද මතකවා කි කියන ඈ එද මොඩියුල කරන්නේ නේ මොඩියුල කරන්නේ මොඩියුලයිසේෂන් සහ සංකල්පනේ මැෂප් කියන හරි කාට හරි කියන්න පුළුවන්ද වෙන කතාවක් අතන්ද මොඩියුලයක් කියන්නේ මොකක්ද ඕනනම් අපේ ICT සබ්ජෙක්ට් එක පදනම් කරන්න ඔයාලට මට පැහැදිලි කරන්න පුළුවන් දැන් ඉතින් මොකද මේ ICT සබ්ජෙක්ට් එක උසස් පෙළට හඳුන්වා දෙනකොට රයිට් ඒ හඳුන්වා දෙන ක්‍රියාවලියට අදාළව උදේ නැත්නම් ඔබ්ජෙක්ටිව්ස් අරමුණු නැත්නම් හා කියනවනේ ඒක ආචාර මාත්‍යාරුව මේකේ සිලබස් එක තීරණය කරන්නේ මේ අපි උසස් පෙළදී ICT ෆීල්ඩ් එකේදී ඔක්කොම ඉගෙන ගන්න නේ නේ තෝරගත්ත මාතෘකා කීපයක් තමයි ඉගෙන ගන්න හරි එතකොට ICT කියලා කියන්නේ එතන ගැටලුව ICT කියන්නේ තමයි ගැටලුව ඒ කියන්නේ මේ අනිත් පැත්තට ඉගෙන ගන්න එතකොට ඒ ගැටලුව විසඳන්න මොකද කරන්නේ අපිට හඳුන්වා දීලා තියෙනවා සිලබස් එක සිලබස් එකේ පාඩම් කීයක් තියෙනවද හා මොකද 13ක් තියෙනවා බොහොමද පාඩම් 13ක් තියෙනවා හරි එහෙනම් මුදේ එක පාඩමක් කියන්නේ එක කොටසක් මේ කොටස් වලට විකලා නැද්ද දැන් මේ අපි හදාගන්නේ නම් වෙන්නේ පාඩම අපි ගියන ක්ලාස් එකේ කරගෙන ඉන්නේ පස්වෙනි පාඩම ඒ කියන්නේ මොඩියුල් දෙක එහෙනම් මොඩියුල් එක කියන්නේ මොකක්ද කොටසක් වෙන් කරන කොටසක් වෙන් කරන කොටසක් හරි එතකොට අහගන්න 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 එතන නම් එක පාඩම කියන්නේ එක කොටසක් දැන් එතන මේක 1 2 3 4 ඔම ඇවිල්ලා දැන් අපි එක්ක ළමයි ඔම ඇවිල්ලා ඔයගලන්ට හරියට මතක නා පළවෙනි පාඩම කියන්නේ මොකද එක මොඩියුලයක් ඊළඟට මේක ආව සබ් මොඩියුල් කීයකට ගැලුවද අපි එකේ එකේ ඉඳන් එකේ කීය දක්වා ඉගෙන ගත්තද එකේ 7 දක්වා ඉගෙන ගත්තද පළවෙනි පාඩම කොටස් 7 කී යුක්තයි එතන මේ තියෙන මොනවද උප මොඩියුල් දැන් දැන් අපි නම් වෙනි පාඩමේ 9 එක මාතෘකාව කතා කරලා ඉවරයි ඒ කියන්නේ එක උප මොඩියුල් හරි ඊළඟට දැන් කතා කරගෙන ඉන්නේ 9 2 මාතෘකාව ඔහොම 9 13 දක්වා තියෙනවා එතන මොඩියුල් 13 9 වෙනි පාඩමට උප මොඩියුල් 13 දැන් තේරෙනවද ඒ උප මොඩියුල් ඇතුලේ ආපහු නැද්ද මාතෘකාව ආයෙත් තියෙනවා ඉතින් ඔබට තමයි මොඩියුල් ගන්න තියෙන්නේ හරිද සරල මේක කොහොමද එන අමුතු දෙයක් මේ මොඩියුල් කරන්නේ කියලා කියන්නේ මොකක්ද කොටස් වලට වෙන් කිරීම කොටස් වලට වෙන් කිරීම හැබැයි කරන්නේ කොහොමද හා විද්‍යාත්මක ඒක ආවට ගියාද කරලා හරියන්නේ නැහැ කරන්න ඕනි විද්‍යාත්මක පදනමක් තියෙනවා හරි රයිට් දැන් මොඩියුල් කරන්නේ යාරෝ මොඩියුල් කරන්නේ යාරෝ මොඩියුල් කරන්නේ යාරෝ කිසියම් දෙයක් ඕල්ක දෙයක් විතරක් ඕල් කරා මොඩියුල් කරන්නේ යාරෝ කිසියම් දෙයක් පිළිගත් ආකාරයකට අනුව මොඩියුල් කරන්නේ යාරෝ කිසියම් දෙයක් පිළිගත් ආකාරයකට අනුව විද්‍යාත්මකව පිළිගත් ආකාරයකට අනුව එනම් විද්‍යාත්මකව කොටස් වලට වෙන් කිරීම කොටස් වලට වෙන් කිරීම එතන මම බය නැතුව ඔතන ජවාබ් ප්‍රශ්නයක් දෙන්න මොකද ඔව් විද්‍යාත්මක ඕනේ මොකද මොඩියුල් කරන්නේ යන කිසියම් දෙයක් කියන්නේ ඕනෑම දෙයක්
hari, mana mau masuk ke angin apa? Apa itu mau, oleh kian ini ada lagi? Emot kan? Emot ini juga mau asal ya? Pada waktu mereka pulang, pulang tu beri, Ya, tapi kita mana itu kita mau udah, amma kene kita datang kene kita ada lagi, baik? Ya, amma kene kita ada lagi kene kita datang apa? Ini kan berbeda, baik? Oh, amma datang kita ada lagi, betul? Hari ini ada lagi sebahagian tiga itu amma datangnya mana sebahagian itu? Ini kan bau lah, tuh kita semua bodoh, nih amma daruan ada lagi kan? Ya, ada lagi. Ini ada lagi sambaran yang tak kulo, wisanya sayang yang tak kulo. Ini over semua dah. Terus, dah pagi, mama over dua kali kah? Nanti, hari mana ready? Ini ada re yang mana sama, mana dia mama yang ke? Ini sudah beri. Terus, muda beri over dah. Sama yang lain ni, ya? Hari, kerja mana tapi kan? Hari ni, mama lagi juga kan? Sabda itu apa? Kita kau tu, kita mana hari kosnya pulak, tapi tu power ni. Kan mata gurat kelawar tu, sampan tu kisah keluar dari dunia ni. Mudah, tapi apa boleh? Ayat yang agak itu, bagian tu, ikan ikan tu, bidang tu, mata. Kalau kami sihat pas kita, kalau tu, itu mata dah tu bidang bagi. Boleh gas tu, yang doni, kalau tu orang gas tu, dia no. Nih, itu kita kita dia pas pas ni, dia dia kalau ini lagi, ada tu pas kalau orang tu ni, dia dia kita kalau boleh ni pergi, boleh ni apa dah tu? Atau apa tu? Nanti, nih, dia pas tu nanti. Hari, zaman sih satu pas lah, kalau mereka tu apa yang terlayak tu pun nih. Jadi kalau barang tadi kopi dah, katanya kopi dah, petrol mesti. Tapi apa orang kan, layak tu nih. Kalau bangun tu boleh ke layak tu? Aduh, ni kalau nak TV barang mana, mana TV barang dulu. Kami tu TV barang terlayak tu, tiada barang dulu. Memang kita kalau dah. Hari, di perbualan kita apa? Nih, kalau pakai petrol dia, nih barang sudah dia apa pelat? Waktu itu kita makan yang ada ini, nih itu bapa kita dari itu dalam sura, right? Anit pas di nagi karena di dalam kota masalah dalam naik kita makan dek, tahu makan itu kata, itu loh, itu makan, bukan apa, tapi itu bapa itu makan sura dek, kita dari kita makan sebabnya ada dia saudara itu tu bapa kata, okay, hari itu bapa yang kiri, ada yang perbezaan itu. Nih, jika orang apa kita, apa negatif dan, ayah ama tak kerja pun ada lagi kita. Nih, ayah ke saudara saudara tak kerja pun ada lagi. Nih, ini pun dia korang suruh tu, kita kaya tu kita buat. Eh, dia dia. Nih, marah tu dia ni kerja kerja macam apa? Ah, ni dalam, ni loki nama dia pun dia macam buat. Right? Ini aku dalam dalam kerja body tu kerja ni kerja dia ni, botak suruh tu kita. Ini kerja bawa tu kita bintia tu bawa kita macam apa? Body tu kerja ni kerja dia. Pelit, adik. Alat pegang pegang, meja dua, meja dua. Alat pegang meja dua. Ia tadi hadunagan nala da akar itu, meja dua. Ia tadi hadunagan nala da akar itu. Kami dah dapat tiga ratus orang terus ni, malah semari. Ia praktikal kerja yang lainnya, praktikal kerja lainnya. Selagi kita melihat. Projects, pseudo codes, bodoh nak kan non Indian tu, kan? Dan, ni, ni ada dua yang dia ambil dalam kita kali itu. Kita dua, adiani kiri mu sadah. Kita dua, adiani kiri mu sadah. Ni ada dua yang dia ambil dalam kita kali itu. Kita dua, adiani kiri mu sadah. Emak kita luar hati ini kiri masalah. Emak kita luar, kotak surat ada berapa kiri? Kita luar hati ini kiri masalah. Emak kita luar, kotak surat ada berapa kiri? Kamal dana. Emak kita kamal dana. Emak kita luar. Modul apa lagi? Bet kiri malay sir. Emak kita luar. Modul apa lagi?
right වෙන නිසා පැහැදිලි මොඩියුල කරන්නේ කියලා කියන්නේ කොටස් වලට මේ පැහැදිලි රූල කරලා කියන්න රූල කරලා කියන්න එබැවි රූල කරලා කියන්න එබැවි වෙන් කරන ලද කොටස එබැවි වෙන් කරන ලද කොටස Vidya ini angkara apa?
Itu loh ya,
මුල්මත්ත මේ කියන ඔක්කොම කරලා ඔය විසඳුම් ගන්න කැට විසඳුම්පත් දෙන්නේ. පැත්ත. ඔබ තමයි කාර්යය. හරි. ඔබ රූල් එක කරගන්න. ඔක්ක. රූල් දෙක දෙකට වඩා තියනවා නම් පුළුවන් කරගන්න. රූල් දෙකට වඩා තියනවා. පුළුවන් කරගන්න. මෙසේ රූල් දෙකට වඩා තියනවා නම් පුළුවන් කරගන්න. මෙසේ වෙන් කරන ලද මොඩියුල මෙසේ වෙන් කරන ලද මොඩියුල පිළිගත් ක්‍රමවේදයකට යටත්ව මෙසේ වෙන් කරන ලද මොඩියුල පිළිගත් ක්‍රමවේදයකට යටත්ව පිළිගත් ක්‍රමවේදයකට යටත්ව එකිනෙක සම්බන්ධ කිරීම පිළිගත් ක්‍රමවේදයකට යටත්ව එකිනෙක සම්බන්ධ කිරීම මෙසේ වෙන්කරන ලද මොඩියුල පිළිගත් ක්‍රමවේදයකට යටත්ව එකිනෙක සම්බන්ධ වීම සංකලනය ඉන්නට තමයි කියන්නේ සංකලනය නිකලක් ගහලා මැෂ් අප් සංකලනය ඉකලක් ගහලා මතකයි MSHUP මැෂ් අප් Inner close karanda lesser handunbai lesser handunbai lesser handunbai dan karena dia no ena kotas walata wen kirimata api kena model karanaya wen karapu kotas piligat kramavedekata anuwa ekata sambandha ganawa api kiyana kiyak o sankalane kiya right mokak diga matu wage aakuti sambandha एक कतार के पास से वैली हम संकार बोला अगले दौर से आता है वैं तुम्हारी तार रखते करा रहे हैं इगल ऐसे तो मगर नहीं है तुम्हारी गर्ल्स मरते हैं तीन ये में तीन हाँ एक कतार ऐसे दिए तीन ओ ये आप उत्ती साता स्ट्रक्चर टास मतलब कोई पे वाली नहीं बोला ताऊ यहाँ दायर किया मजे और कौन से वेला हमारी ना ताऊ यहाँ दायर මෘදුකාංග ඉංජිනේරු විද්‍යාවේදී ආකෘති සටහන යටතේ තියෙනවා. පොතේ හැට දෙක තියෙනවා. මෘදුකාංග ඉංජිනේරු විද්‍යාවේදී ආකෘති සටහන ස්ට්‍රක්චර් චාර්ට් එකක් තියෙනවා. මෘදුකාංග ඉංජිනේරු විද්‍යාවේදී මොන දැන් කියලා අපි මේ කතා කරපු න්‍යායික කර්ම ප්‍රායෝගික පැත්තට ගේනවා. හරි මෘදුකාංග ඉංජිනේරු විද්‍යාවේදී වරහ දෙලියන සොෆ්ට්වෙයා ඉංජිනේරි මෘදුකාංග ඉංජිනේරු විද්‍යාවේදී වරහ සොෆ්ට්වෙයා ඉංජිනේරි භාවිතා කරන පැරණි අලුත් එකක් කියන්නේ නැහැ පැරණි සැලසුම් විශේෂයකි පැරණි සැලසුම් විශේෂයේ right මුලදී ආසන සරණ කියන්නේ මොකක්ද software engineering වල නැත්නම් මෘදුකාංග ඉංජිනේර විද්‍යාවෙන් භාවිතා කරන පැරණි සැලසුම් විශේෂය සැලසුම් කියන වචනේ කිව්වැටි මතක් වෙන්න ඕන වචනයක් තාක්ෂණික වචනයක් ඇල්ගොරිතම් ගොඩනගන ක්‍රමය ඒක ආපු සරණ කියන්නේ ඇල්ගොරිතම් කියන්නේ සැලසුම් අලුත් දෙයක් කියන්න එනම් එනම් ගැටලුවක් විසඳීමට අදාළව
ගැටලුවක් විසඳීමට අදාළව එම ගැටලුව එනම් ගැටලුවක් විසඳීමට අදාළව එම ගැටලුව සැලසුම් කරන ආකාරයකි එම ගැටලුව සැලසුම් කරන ආකාරයකි සැලසුම් කරන ආකාරයකි ප්‍රශ්න අලුත් වේලයක තරම් මතා ලියා ගන්න ඒක හයිලයිට් කරලා ලියා ගන්න මේ අනුව ආකෘති සටහනක් කියන්න. මෙයාලව ආකෘති සටහනක් කියන්න. මෙයාලව ආකෘති සටහනක් කියන්න. ඇල්ගොරිතම ගොඩනගන ආකාරයකි. මෙයාලව ආකෘති සටහනක් කියන්න. ඇල්ගොරිතම ගොඩනගන ආකාරයකි. Algorithms buatan kan akar ya, lupa pikirnya video di bawah juga kan akar itu apa aja? Aku sekarang na seperti data kira dia. Ini pasti yang dulu lihat di nol, lihat di nol. Oh, lihat ya. Oh, dulu tuh nanti orang udah kari ini, deka ini nanti lihat ini. Dulu tuh nanti orang udah kari ya. Lihat kan? පහත ආකෘති සටහනට අනුව පැහැදිලිවන්නේ පහත ආකෘති සටහනට අනුව පැහැදිලිවන්නේ පහත ආකෘති සටහනට අනුව පැහැදිලිවන්නේ එහි එහි ප්‍රායෝගිකවම පහත ආකෘති සටහනට අනුව පැහැදිලිවන්නේ එහි ප්‍රායෝගිකව මොඩියුලකරණය සහ එහි ප්‍රායෝගිකව මොඩියුලකරණය සහ මුදුන් බිම් ක්‍රමවේදය එහි මොඩියුලකරණය සහ මුදුන් බිම් ක්‍රමවේදය භාවිතා කර ඇති බවයි මුදුන් බිම් ක්‍රමවේදය භාවිතා කර ඇති බවයි පිළිගන්නවද ඔයාලේ හා ඔව් ඒ ආකෘති සටහනේ ඉස්සර කොට බලන්න ඒකේ ඔය කොටු ඇතුලේ තියෙන දේ විතරක් ඔබල ඉතින් තව ඉතල ගහලා තියෙන සමාන බලන්න පුත් ඉතින් එපා හේතුව අපිට අහකට අහන්න දෙන්නේ ආකෘති සටහනක් කියන්නේ මොකක්ද කියන හඳුනගන්න විතරයි සිලබස් එකේ තියෙන්නේ ඒවා නිර්මාණය කරන්න නැහැ අපිට නිර්මාණය කරන්න දෙන්නේ ගැලේ සටහන වැදගත් තමයි ආකෘති සටහන තේරුම් ගන්න එක වැදගත් දැන් බලන්න මේකේ රයිට් අහන්න දැන් මේ ආකෘති සටහනේ පෙන්නලා තියෙන්නේ එක්තරා ආකාරයක ගැටලුවක් විසඳනවා. ආලක අගන්න මොකක්ද මේ ගැටලුව? ගැටලුව තමයි උඩ තියෙන පළවෙනි කොටුවේ කියන්නේ. මේ වගේ. මොකක්ද ඒ කියන්නේ? කැල්කියුලේට් කියන්නේ pair of එමෙති. එහෙමද නැද්ද? උඩම කොටුවේ තියෙන්නේ මොකක්ද? ඈ? ආගෙන් දෙන්න ප්‍රශ්නයක්. කැල්කියුලේට් කියන්නේ pair. pair of එකද? පෙරෝල් එක කියන්නේ මොකක්ද? හා? ඔව් ගැටු වාතාව. ඒ කියන්නේ ආයතනයක වැඩ කරන සේවකයෙකුට ලබා දෙන වැටුප් වාතාව. එතකොට මේ වැටුප් වාතාව සැකසීම තමයි ගැටලුව. හරි? ඒ ගැටලුව විසඳන්න මොකද කරලා තියෙන්නේ? ඒක කොටස් වලට කඩලා තියෙනවා. කොටස් කීයකට කඩලාද මුලින්ම? තුනකට කඩලා. ඒකේ පළවෙනි කොටස මොකද්ද? get payroll record එක කියන්නේ මොකද්ද? ඔව් වැටුප් වාර්තාව සැකසීමට අදාළ කරන
Ini pasti tino dalam bentuk.
ඔකට තමයි කියන්නේ ක්‍රොස් තෙරපි හරි මොකද ක්‍රොස් එක කියන්නේ ආ ඔව් බේසික් සැලරි එකට එකතු වෙන්න ඕනි සියලු දීමන අපි කියනවා අලවන්සස් සියලු දීමන ඕටි වෙන්න පුළුවන් ඒ කියන්නේ වටා කියනවා ඒක නම් මොකක්ද කියන්නේ ඉරි දීමනවා තියෙන්නේ ආහාර කියයි මේ රත වාහන කියයි දුරගතන කියයි ඒක දීමනවද කියන්නේ ඒ රටියා සියලු දීමන එකතු වුණාට පස්සේ තමයි ඒක කියන්නේ ක්‍රොස් සැලරි. ඒක ගොඩාක් වෙලාවට ආයතනයක වැඩ කරන සේවකයෙක්ගේ දළ වැටුප නැත්නම් ක්‍රොස් සැලරි එක බේසික් සැලරි කට වඩා වැඩි. එයි. අර දීමන එකතු වෙනාදී. හරි. රයිට්. ඊගාවට අත තමයි වෙන්නේ මොකක්ද? සුද්ධ වැටුප. ඊට පස්සේ පුතේ අර වැටුප සුද්ධ කරා. වැටුප විදේ තර කියම සුද්ධ කරන්න ඉන්නවා. නේ. ගානේ ඉන්නේ පිටියේ පණම් පණම් ඔය දින වැන්ද පණක් දර පණම් පණම් කියන ඒ වර කැබෙන. කැබෙන ටික ඔක්කොම කැබෙලා ඉවරලා ඉතුරු වෙන දේ නෝ සුද්ධ වෙන. හරි? එතන ගොඩා ඒ වගේ දේවල් අරන් තියෙන කෙනෙක් නම් සුද්ධ වැටුප ගොඩක් වෙලාවට මුලින් වැටුප රටලා අඩු වෙනවා. එයි. කැබෙලා කැබෙලා ගිහින්. නේ දැන් මේ දවස්වල ගොඩාක් වෙලාවට රාජ්‍ය පෞද්ගලික සේවකයෝ ගොඩාක් හොඳට ගැටුවක් තමයි කරා. හා? ඔව් දැන් අර නයෙම ගත්ත කටින්නේ නය කැපෙන මුදල වැඩි වෙලා තියෙන හේතු පොලිය අනුපාතය වැඩි වෙනවා පොලිය අනුපාතය යනවා අපි දැන් කාගේ හරි ගියක් හදන්න නය ගත්තා කියලා එයාට ගෙවන්න දුන්නේ රුපියල් 22000 කියලා තමයි පේමන්ට් කරලා ඒක 22000 කට වෙනවා සමහර අය 25000 හරි එතකොට අර පොලිය වැඩි වීම නිසා මොකද වෙන්නේ ඒවට දෙන පේමන්ට් එක වාර්කේ වැඩි වෙලා ඒක සෑහෙන යනවා හරි පැද්ද ඔය දිහට කරපු වර්ධු නැහැ අපි අම්තරෝ මේ කියලා දුන්නේ මෙයා වැඩගත් සාමාන්‍ය දැනුම බෑ කොහොමද ඔයාලගේ සාමාන්‍ය පොදු පරීක්ෂණේ කොහොමද නැහැ නේ ඒ දිනම් තිබුණා සෙට් ස්කෝර් එක 3.5ක් තිබුණා මම කියන්නේ සෙට් ස්කෝර් එක උඩින් වෙන්න පුළුවන් 4යි 3.5ක් තිබුණා පොදු කියන්නේ සාමාන්‍ය පොදු පරීක්ෂණේ අසමත් නම් කැම්පස් යන්නේ නැත ඒක ළමයි ඉන්නවා හරි වැඩිද ට්‍රයි එහෙනම් ඕක තමයි අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන කාරණා ටික උදලින් අපේ අද දවසේ කතා කරන කාරණේ අවසන් ලබන සමානයි අපිට තියෙන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින්ද ඇල්ගොරිතම ගොඩනැගීම. ලබන සමානය වල පක්තිය දෙනකොට ආගන්න අනිවාර්යයෙන්ම හැබැයි තෝකියා දෙනවා. CR පොතක් ළඟ තියෙන්න ඕනේ. ඒ කාලේ පොතක් කරන් තිබුණා නම් ඒක පාවිච්චි කරන්න පොත 2000 පොත් ගන්න බෑ. මේක අලුත් පොතක් ඕනේ නැහැ. මම එහෙම මානසික කරගෙන ඉන්න ගොරේ නෙමෙයි. ඔයගොල්ලෝ වෙන දිශාවක් විදිහ පොතක් තියෙනවා නම් ඒක මොනවා ලියන්නම මට කමන්නේ. බව දෙන වැටි ලියන්න පුළුවන් පොළ දිනවන නම් ඊයේ අලුත් පොතක් වරින් කරක් නැහැ නේද හරි නැත්නම් ඔයා දේශී ගාන දෙකක් නැත්නම් 500 ගාන වගේ ගිහලා තියෙන්නේ නේ හැබැයි ඒකට පොඩි පොතක් තවදුරටත් පොඩි ප්‍රොජෙක්ට් එකක් අදින්න ඉඳ තියෙනවා CR පොතක් අවශ්‍යයි ඈ අඩු ගාන කිතු 100ක්වත් තියෙන්න ඕනේ නැත්නම් වඩා හොඳයි හරි ඒ දැන් තේ පොතක් තියෙනවා නම් ඒක දිනන පාවිච්චි කරන්න හරි නැත්නම් එක පොතක් හොඳට වැටි අයිසින් කරන්න ඈ හරි එහෙනම් අපි පරිණතවලා ගමේ කොලාහල් කරනවා. කොලාහල් දෙවෙනි කොටසට. හරි.